බනියාලුවනේ අද කතා කරන්න කියලා බැලුවේ ගොඩක් කට්ටිය මුහුණ දෙන ප්‍රශ්නයක්. මේක ගොඩක් සතුන්ට ඇති වෙන ආබාධයක් තමයි. කුකුළෝ ගිගිලෝ කියලා නෑ ඕනම සතෙක්ට මේ ආබාධය ඇති වෙනවා. අපි දැන් බලමු මොකක්ද ආබාධය කියලා. කකුල් ඉදිමෙන එක, යටිපතුල කිසිම හේතුවක් නැතුව ඉදිමෙනවා. එතකොට සාමාන්‍ය නිකන් කූඩුවේ ඉඳපු සතාගෙත් කකුල යටිපතුල ඉදිමිලා, ඒ කියන්නේ ඇඟිලිම ඉදිමිලා එනවා. එතකොට ඒ සතාට ඇවිදින්න බෑ. ඒකට බේත් කරන්න ඕනේ ඒ සතාගේ කකුලේ වෙනසක් දැක්ක ගාමම බේත් කරන්න. ඕනම ලෙඩක් ඒ විදිහට බේත් කරනකොට ටක් ගාලා සනීප කරගන්න පුළුවන්. ඒ හින්දා ඒ විදිහට බේත් කරන්න නම් ඕගොල්ලන්ගේ සතා ගැන කොයි වෙලෙත් නිරීක්ෂණයෙන් ඉන්න ඕනේ. එයා ගැන අධ්‍යයනය කරගෙනම ඉන්න ඕනේ. එතකොට තමයි ඒ සතාගේ පොඩි වෙනස්කමක් වුණත් තිබ්බොත් ඕගොල්ලන්ට ටක් ගාලා අඳුරගෙන බේත් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉදිමුමකට බේත් කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට. මොකද කිව්වොත් එතන ඉදිමුම හරි තලුමක් හරි තිබිලා තිබ්බොත් ඒක කාලය ගත වෙනකොට ඒකත් එක්කම එතන ලේ කැට ගැහිලා ගල් වෙනවා. එතනින් කකුලේ සාමාන්‍යයෙන් යටිපතුලේ ඉදිමුමක් ඇති වුණොත් එහෙම ලේ ගමනාගමනය අවහිර වුණ ගමන්ම ඇඟිලි ඉදිමෙනවා. ඊට පස්සේ ඇඟිලි වැඩ කරන්න නැතුව යනවා. එතන තව ලේ, ඒ කියන්නේ නරකුණ ලේ එතන එකතු වෙලා එතන තව පිළිකාවක් වගේ හැදෙන්න ඉඩ තියෙනවා ඇතුලේ. විස බීජයක් ඇතුල් වුණොත් ඒක තව ගැටලුවක්. ඒ හින්දා ඕක ටක් ගාලා සනීප කරගන්න පුළුවන් පහසු සහ ලේසි ක්‍රමයක් තමයි මම අද කියලා දෙන්නේ. ගොඩක්ම මම දැකලා තියෙනවා සත්තු සමහර කට්ටිය උස කූඩු වල දාලා තියෙනවා. ඒ සතාට පණින්න දෙනවා. සාමාන්‍යයෙන් කිකිලියෙක් කිලෝ දෙකක් දෙකමාරක් විතර වෙනවා. එතකොට එයා පයින්නකොට එයා අත්තටු ගාලා කොහොම හරි බැලන්ස් කරගෙන තමයි පයින්නේ. කුකුලෙක් පයින්නකොට ඒවා කරන්න එයා එකපාරට එයාගේ මුළු ශරීර බරම එතනට දෙනවා. ඒ හින්දා ඒ වගේ උස කූඩු වල දාලා ඉන්න සත්තුන්ව කූඩුවෙන් එළියට ගන්නවා නම් එයා වල්ලලා බිමට අතාරින්න. එකපාරට පනින්න දෙන්න එපා. සමහරවිට ගල් කැටාරේ මේ ඇනලා තිබ්බොත් එහෙම එතන ගල්තලම් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් එක කකුල තැලෙනකොට, ඒ කියන්නේ යටිපතුල හරි සියුම් මේගොල්ලන්ගේ ගොඩක්ම අතිශයම වටින තැනක් තමයි ඒක කකුලේ. කකුල් දෙක හොඳට තියෙන්න ඕනේ සතා ඕනම දෙයක් කරන්න ඇවිදින්න හෝ කිකිලෙප්පා ගන්න හෝ එයාගේ වර්ගය බෝ කරන්න හරි එයාට ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. අපි මොනවද කරන්නේ? කකුලේ පොඩි ගැටලුවක් ආපු ගමන් ඒකට බේත් කරන්න නැතුව අතාරිනවා. එතකොට මොනවද වෙන්නේ? ඒ සතාගේ කකුල තව, ඒ කියන්නේ අමාරු වැඩි වෙනවා මිසක් එතන වෙන දෙයක් වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ දේ කරන්න තමන්ගේ සත්තු ගැන තමන් අනිවාර්යයෙන්ම අධ්‍යයනයෙන් ඉන්න ඕනේ. ඕනම සතෙක් හදනවා නම් ඒගොල්ලන් ගැන පොඩ්ඩක් සැලකිලිමත්ව බලන්න ඕනේ ඒ දේ කරන්න. දැන් අපි බලමු කකුල ඉදිමු කොහොමද ඒකට බේත් කරන්න කියලා. මුලින් මේ සතාව අරගෙන කකුල හොඳට හෝදන්න. හෝදලා බලන්න මේකට මේ දේ ඇති වුණ හේතුව මොකක්ද කියලා. එතකොට ඕගලන්ට ටක් ගාලා ඒ දේ හදාගන්න පුළුවන්. ඒ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. ඒ හින්දා ඒ විදිහට කරන්න කකුල හොඳට හෝදලා පිරිසිදු කරලා තෙත මාත්තු කරන්න. ඊට පස්සේ උණු වතුර කෝප් එකට වගේ අරගෙන ඒකට ලුණු කැට ටිකක් දාලා කොටන් රෙදි කෑල්ලකින් සතාගේ කකුල හොඳට තවන්න. හරිද? තවලා ඊට පස්සේ ඒ සතාගේ කකුල හොඳට හෝදන්න. ඒ වතුරකින්ම අත දාලා අතින් වක් කරලා හෝදන්න. හෝදන ගාමම සතාගේ ඇඟිලි පොඩ්ඩක් මසාජ් කරන්න. මසාජ් කරලා ඇඟිලි දිගාරින්න, නවන්න, උඩට පල්ලයට පාත් කරන්න. සතාට ගොඩක්ම වේදනාවක් තියෙනවා නම් ඒ දේ වැඩියෙන් කරන්න එපා. පොඩ්ඩක් කරලා ඒ සතාව, ඒ කියන්නේ උණු වතුරේකට බස්සන්න කකුල් දෙක. ඒ කියන්නේ ඉදිමිල තියෙන කකුල බස්සන්න. එතකොට එයාට ඒ රස්නෙට අනිත් එක උණු වතුරෙන්, ඒ කියන්නේ එයාගේ තුවාලේ සෝරි කකුලේ තියෙන අර ඉදිමුම පොඩ්ඩක් එයාට සෑල්ලු බවට පත් වෙනවා. එතකොට ඒ කැට වෙලා තියෙන ඒ මස් පිඩු පොඩ්ඩක් ලිහිල් වෙනවා. ඒ හින්දා ඒ විදිහට කරන්න. ඊට පස්සේ එයාගේ කකුල හොඳට පියදලා කෝමාරිකා තියෙනවා. කෝමාරිකා දැල්ලේ කොමාරිකා කැල්ලක් අරගෙන ඒකේ පොත්ත රැහැලා ගන්න. පොත්ත රැහැලා අරගෙන ඒක කෝප් එකට දාලා ඒකට කහකුඩු කහකුට්ටිය වැඩිපුර දාන්න. වැඩිපුර දාලා ඒක පොඩ්ඩක් අනිත් එක කොමාරිකා කැල්ල ගත්ත ගාමම පොතු ටික අයින් කරාට පස්සේ ඒක පොඩ්ඩක් හොදන්න ඕනේ. ඒකේ තියෙනවා කහපාට ද්‍රව්‍යයක්. ඒ ජෙල් එක යන්න ඕනේ. කහපාට ජෙල් එක උඩින් තියෙන පොත්ත රැහපු ගාමම ඒක කහපාට එක මතු වෙනවා. ඒක හොදලා ඇරලා ඊට පස්සේ ඇතුලේ තියෙන, ඒ කියන්නේ ජෙල් එක, ඒ මම දාන්නේ මේකට පොඩ්ඩක් ඝනකම, ඒ කියන්නේ හොඳ මස් තියෙන කොමාරිකා කෑල්ලක් කපලා ගන්න. ඒ වගේම කෑල්ලක් අරගෙන ඒක දාලා
කෝප්ප එකට දාලා කහකුඩු ටික දාලා හොඳට කලවම් කරන්න. කලවම් කරලා ඒක රත් කරන්න. හරිද? ගොඩක්ම රත් කරන්න එපා. මද රස්නේ රත් කරලා රත් වේගෙන එනකොට ඔයගලන්ට තේරෙනවනේ මේ රස්නේ සතාට බඳින්න පුළුවන් කියලා කකුලේ තියලා. ඒ වගේ කකුල් යටිපත් වල තියලා රෙදි කඩකින් වෙලන්න. මේක දවසට දෙපාරක් කරනවා නම් වඩාත් හොඳයි. එහෙම කරන්න බැරි කට්ටිය දවසට එකපාරක් කරන්න. මේ විදියට දවස් 3ක් 4ක් කරනකොට ඒ ඉදිමුව බෑලා ඉබේම සනීප වෙනවා. අනිත් එක කොමාරිකා වල තියෙන දෙයක් තමයි කකුලේ තියෙන විෂ බීජ සහ ඒ වේදනාව ඒකට අදිනවා. ඒ හින්දා දවස ගාන කරනකොට අලුත් කොමාරිකා කෑල්ලක් අරගෙන කරන්න බලන්න. ඒ එකම දේ නැවත නැවත භාවිතාවට ගන්න එපා. ඕනම බෙහෙතක් හදනකොට එවෙලේ හදලා ඒක භාවිතාවට ගන්න. මොකද කිව්වොත් අපි හදලා තියලා ගන්න පුළුවන් බෙහෙත් තියෙනවා. ඒ වගේම තමයි එවෙලේ හදලා ගන්නකොට ඒවල ගුණේ වැඩි. ඒ හින්දා ඒ විදිහට කරන්ඩ මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් ටැග් මාර්ගෙන් දාන්න. මම ඒකට රිප්ලයි කරන්නම්. බොහොම ස්තුතියි. ආයුබෝවන්. ජය වේවා.